දැන් ડોක්ටර් මේ ඔබතුමා කියපු බොහෝ කරුණු අපිට බොහොම සරල දේවල් සරල අවස්ථා මගහැරෙනවා. ඒ වගේම සමාජය ඒ පිළිබඳව නොසලකා හරින තත්ත්වයකුත් තියෙනවා. ඉතින් මේකට මොකක් හරීම විධිමත් මේ රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු ක්‍රියාදාමයක අවශ්‍යතාවය තියෙනව නේද? ඒක ඒක හොඳ ප්‍රශ්නයක්. මම හිතනවා ඒක මේ හරි. කියන්නේ උදාහරණයක් වශයෙන් ආයතනයක රැස්වීමක් පවත්වද්දී ගයිඩ්ලයින් තියෙනවා, පොලිසි එකක් නෙමෙයි ගයිඩ්ලයින් එකක් තියෙනවා, මේ මෙන්න මේ ආහාර තමයි දෙන්න ඕනේ කියලා. ඒ වුණාට ඒක ප්‍රැක්ටිකල් නෑ. මොකද සමහරක් වෙලාවට අපි ඒ කෑම ඒ වගේ කෑම හදාගෙන විකුණන තැන් අඩුයි. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව නෙමෙයි හෙල්දි ෆුඩ්ස්, ඒ කියන්නේ ලුණු අඩු, චීනි අඩු, තෙල් අඩු කෑම, ඒවා හදලා අපිට ඒ රැස්වීම් වලදී එනම් සහභාගී වෙන අයට දෙන්නවත් පහසුකම් අඩුයි. ඒ කියන්නේ අපි සාමාන්‍ය මීටින් එකක් පවත්වනවා නම් ළඟ කඩයකින් තමයි මේ කෑම අරන් දෙන්නේ. ඉතින් මේ කෑම වල ගොඩක් වෙලාවට අපිට ළඟ තියෙන්නේ අර ෂෝට් ඉට්ස් ෆාස්ට් ෆුඩ්ස් තියෙන ආයතන. ඉතින් ඇත්තට ඒක අපිට චැලෙන්ජ් එකක්. අනිත් එක තමයි ඒ වගේ මාර්ගෝපදේශ, කියන්නේ මාර්ගෝපදේශ තිබ්බත් ඒවා ක්‍රියා සමහරක් අය කැමතිනේ. ඇයි මේ කැමද අපට අද දෙන්නේ? ඒක මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන් මම කියනවා. අපි මේ වණ්ඩුවප්ප අපි දන්නවා, වණ්ඩුවප්ප අපේ ට්‍රැඩිෂනල් කෑමක්. ඒ අනේ මේකද අපට අද කන්න දෙන්නේ කියලා අපි වෛද්‍යවරුනුත් අහනවා, අපේ නිලධාරීනුත් අහනවා. ඉතින් ඒ වගේම අපි සමහරක්ලට අපේ අනිත් කියන්නේ බහුපාර්ශ්ව වැඩසටහන් වලදී වුණත් වෙන ආයතන රජයේ ආයතන හරි පෞද්ගලික ආයතන සම්බන්ධ වෙන අයත් අහන්නේ මේ ප්‍රශ්නෙම. ඉතින් අපි අපේ ඔබතුමා කිව්වා අපේ කල්චර් එකේ එක අපේ ගෙදරට ආපු සංග්‍රහය කරද්දී අපි කැමති එයාව සතුටෙන් යවන්න. ඉතින් එයා කන්න කැමති කෑමක්නේ අපි කවුරුත් දෙන්න හිතන්නේ. ඉතින් ඇත්තට ඒ වගේ දේවල් තමයි අපිට තියෙන චැලෙන්ජ් එක. ඉතින් ડોක්ටර්, ඒ නිසා තමයි ලොකු සමාජ මූලධර්මයක් ගොඩනගා ගැනීමේ මේ වගකීම අමාත්‍යංශයේ සතුයි නේද? ඔව්, අනිවාර්යයෙන්. ඒක ඉතින් අපිට ඇත්තට ක්‍රියාමාර්ග කිහිපයක්ම අපි දැන් ගන්නවා. විශේෂයෙන් අපි හිතන්නේ පොඩි කාලේ ඉඳන් අපි සෞඛ්‍ය යහපත් පුරුදු ළමයි අතර ඇති කරා නම් ඒක අනාගතේ මම හිතන්නේ අපි මේ බෝනවන රෝග විශේෂයෙන් අඩු වෙන්න හේතුවක් වෙන්න පුළුවනි. අපි තාම දන්නේ නැහැ. ඉතින් පාසල් ළමයි අතර වැඩසටහන් පටන් ගන්න අපි අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්කත් වැඩසටහන් පටන් ගන්න යන්නේ, ආරම්භ කරන්න යන්නේ. ඒ ගැන දැනට අපි සාකච්ඡා පවත්වාගෙන යනවා. විශේෂ පාසල් වල තියෙන කැන්ටීන් වල තියෙන ඒ කැන්ටීන් වලට නිර්දේශ දැන් අවුරුදු කීපයකට උරුදු නිකුත් වුණා. නමුත් ඒවා විදුහල්පතිවරුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් පළාත් කාර්යාල අධ්‍යක්ෂකවරුන් වරුන්ගෙන් විධිමත්ව ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක් තියෙනවනේ. මම ඒක පිළිගන්නවා. ඒකට චැලෙන්ජ් එක මෙහිමයිනේ. ළමයි අතර ඩිමාන්ඩ් එකකුත් තියෙන්න ඕනේ. දැන් කැන්ටීන් වල හෙල්දි ෆුඩ් විකුණන්න කියලා අපි කියනකොට ළමයි කැමති නැහැ ඒවත්. ළමයි කැමති, අපි දන්නවා කවුරුත් මේ අර ඩෝනට් එකක් හරි පැටිස් එකක් හරි කට්ලට් එකක් හරි ඒ වගේ දේවල් කන්න. එතකොට කැන්ටීන් එකට අයිති කෙනා එයා අර හෙල්දි කෑම තියෙනකොට එයා කියන්නේ ඒ ඩිමාන්ඩ් එක අඩු ළමයි ඒවා ගන්නෙ නැහැ කියලා. ඉතින් ඒගොල්ලන්ට බිස්නස් එක පාඩුයිනේ. එතකොට ආයේ යනවා අර පරණ විදිහට අර අහිතකර ආහාර විකුණන්න. නමුත් ඔය මේ ඔය தত্ত্বය රාජ්‍ය මූල්‍ය தত্ত্বය පරිහරණයට ලක් කරන தত্ত্বයන්නේ. දැන් විශාල වශයෙන් රජයේට සෞඛ්‍ය අංශ නඩත්තු කරන්න මහජන සනීප ආරක්ෂාව සඳහා සුවිශාල මුදලක් වැය කරන්න වෙනවනේ වාර්ෂිකව. ඒ නිසා මේ පොදු தত্ত্বය එක්කෝ මේකේ නීතිමය தত্ত্বයක් වර්ධනය කරන්න සොයා බලන්නේ නැද්ද අමාත්‍යංශය? අපි දැන ඇත්තට මේ සම්බන්ධව බෝනෝන රෝග අධ්‍යක්ෂක, මොකද දැන් පළාත් කාර්යාල අධ්‍යක්ෂකවරයාට නැත්නම් කොට්ටාස කාර්යාල ඩිරෙක්ටරට විදුහල්පතිවරයාට ගුරුවරයාට මේ සම්බන්ධව සුවිශාල වගකීමක් තියෙන එක ඒක නෛතිකව තහවුරු කිරීමේ ක්‍රමවේදයකට තල්ලු විය යුතුයි නේද සෞඛ්‍ය අමාත්‍යංශය? අනිවාර්යෙන්. දැන් අපි ඒකට අපේ ලේකම්තුමත්
අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්තුමාත් එක්කත් අපි සාකච්ඡාව පවත්වන්න ලෑස්ති වෙනවා. මොකද මේ අපේ මට්ටමින් අපි උත්සාහ කරලා බැලුවා, ඒක හරියන්නේ නැහැ. ඉදිරියට අපි විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක මේ සාකච්ඡාව පවත්වලා දැනටමත් තියෙන අර රෙගුලේෂන්ස් ටික ඉම්ප්ලිමන්ට් කරන්න කටයුතු කරනවා. මොකද අපි මාධ්‍යකරුවෝ විදිහට තීන දීම වාර්තා කිරීම නෙමෙයි, අපේ අදහස් පෙරවදන් ලබා දීමත් අපේ මේ ගවේෂණශීලි මාධ්‍ය කලාවේ ලක්ෂණයක්. ඉතින් ඒ නිසා මේවා ක්‍රියාත්මක වෙයිද කියන එකයි ගැටලුව. මිට ඉස්සලා අග්‍රාමාත්‍ය ලේකම්තුමත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානින් එක්ක සාකච්ඡාවක් පැවැත්තුවා. මෙහිදී අපි පැහැදිලි කරා. නමුත් ඒ පිළිබඳව අවදි වීමක් නැහැ. හරි කනගාටුකාරක තත්ත්වයක්. මෙහෙමයි, අපි කොච්චර දුර කිව්වත් මේ බෝනෝන රෝග කියන්නේ මං කලින් කිව්වා වගේ අවදානම් සාධක තියෙනවානේ. ඒ අවදානම් සාධක ඇත්තට අපි ගොඳුර වෙන්නේ මේ පුද්ගලයේ චර්යාව වෙනස් වීම තුළින් තමයි. දැන් වෙන දේවල් බෝවන රෝග ගත්තොතින් අපිට පුළුවන් හැකියාවට ඒකට එන්නත් තියෙනවා, විවිධ ක්‍රමවේදීන් තියෙනවා. හැබැයි මේ බෝනෝන රෝග වළක්වන්න කියන්නේ ඒ එක එක පුද්ගලයා මත රඳාපවතින, මොකද එයාගේ චර්යාව එයා හිතලා වෙනස් කරන්නේ නැත්තම් අපිට බෑ ඊට වඩා දෙයක් කරන්න. ඉතින් හැමෝම තමන්ගේ, මොකද අපි දකින දෙයක් තමයි රෝගේ හැදුනට පස්සේ තමයි හැමෝම හිතන්නේ මං දැන් සීනි කන එක අඩු කරන්න ඕනේ, ලුණු ප්‍රෙෂර් වැඩි නම් ලුණු කන එක අඩු කරන්න ඕනේ. ඉතින් අපිත් උත්සාහ කරන්නේ රෝගේ හැදෙන්න ඉස්සෙල්ලා මේ අවදාන යහපත් ජීවන රටාවක් සඳහා යොමු වෙන්න, ඒ වගේම පොඩි කාලෙන් නම් දරුවන් අතරත් මේ යහපත් පුරුදු ජීවන රටාව මේ පුරුදු කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මොකද හැමදාම ඉස්පිරිතාල පිළිලා, මොකද මේ ඒ වගේම පුරවැසියෙක්ගෙන් ජාතික ආදායමට සංවර්ධනයට වෙන දායකත්වයක් තවම වෙනවා. ඒ පුද්ගලයා ඇවිල්ලා දවසම ගත කරනවා, බස් වල එනවා. ඒතකොට ඒ මනුස්සගේ කාලය, ඊට පස්සේ වෛද්‍යවරුන්ගේ සේවය, මේ රජයේ මුදල් වැයවීම, මේ ඔක්කොම බැලුවම ලංකාවේ ජාතික සංවර්ධනයට ලොකු ගැටලුවක් මේ තත්ත්වයේ තියෙනවා උද්ගත වෙලා. ඉතින් මීට වඩා අමාත්‍යංශය පුළුල් කාර්යභාරයක් සිදු විය යුතුයි කියන එක තමයි මාධ්‍යකරුවෙක් වශයෙන් මගේ හැඟීම. අනිවාර්යෙන්ම මම ඒකට එකඟයි. ඉතින් ඇත්තට ඔබතුමා කිව්වා වගේ රෝහල් වල වැඩියෙන්ම, හැබැයි රෝහල් ගතවීමට ප්‍රධාන හේතු ඉන්ජරිස්, ඒ කියන්නේ තුවාලවීම. හැබැයි මම කිව්වා වගේ මරණවලට ප්‍රධාන හේතු බෝනවර රෝග තමයි. ඉතින් අපි හැමෝම එකට උත්සාහ කළා. විශේෂයෙන් මේ අවස්ථාවේ ඔබතුමාගේ ප්‍රශ්න වලට ඇත්තට මම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ දැනුම ප්‍රජාවට අපි දෙන්න ඕනේ. මේ එයාලගේ චර්යාවේ වෙනසක් ඇති කරන්නේ නැත්නම් අපිට මේක ඉදිරියට අරන් යන්න බැහැ කියන්නේ. බෝනවර රෝග පාලනය කරන්න හරි අමාරුයි.